සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා software hack සිංහල tutorial channel එකට. අද මම කතා කරන්න යන්නේ video pad editor එකේ දෙවෙනි episode එක. පළවෙනි episode එකේ මම කළේ video pad editor කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීමක් විතරයි. ඔගොල්ලෝ මේ video එක බැලුවේ නැත්නම් ඒකේ link එක මම පළවෙනි description එකේ දාලා තියන්නම්. ඒ වගේම මේ video pad editor software එක 100%ක් free download කරන්න පුළුවන් link එකත් මම පළවෙනි description එකේ දාලා තියන්නම්. ඔගලන්ට එතනින් ගිහින් ඒක download කරගන්නත් පුළුවන් install කරලා නැත්නම් ඒ වගේම මගේ මේ software hack සිංහල tutorial channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දැම්ම ඒ වගේම මහපැත් තියෙන bell icon එක click කළාම ඔගලන්ට මම video එකක් upload කරපු සැනින්ම බලා ගන්න පුළුවන් අද episode එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ video pad editor software එක භාවිතා කරලා ඉතාමත් සරල photo slideshow එකක් හදන විදිය ගැන හොඳයි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා මුලින්ම video pad editor software එක open කරගන්න ඕනේ icon එක උඩ right click කළා හරි double click කළා හරි ඔගලන්ට මතක ඇති මම කලින් කියා දුන්නා අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් කරනවා මේ new project එක හරහා යන්නේ new project ඊට පස්සේ මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මෙන්න මේ ස්ථානයට තමයි සියලුම videos audios images files ටික add කරගන්නේ මේක තමා video preview එක clip preview එක ඒ වගේම මේක තමා timeline එක මේක තමයි ඔක්කොම editing සම්බන්ධ දේවල් ටික වෙන්නේ මම ඔයාලට කලින් කිව්වා අද මම ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ photos ඇඩ් කරලා පොඩි ඔඩියෝ මියුසික් එකක් දාලා පොඩි ස්ලයිඩ් ෂෝ එකක් හදා ගන්න ආකාරය. ඒකට මුලින්ම අපි අවශ්‍ය කරන ෆොටෝස් වීඩියෝස් ටික ඇඩ් කරගන්න ඕනේ. ඒකට ඇඩ් ෆයිල් ක්ලික් කරනවා. අතරම මගේ ෆයිල්ස් ටික තියෙන ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එක ඇතුලේ මම එහෙනම් මෙතන ඩෙස්ක්ටොප් එක සිලෙක්ට් කරලා මේ new කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්නේ new කියන එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. මට පේනවා ඇති මේකේ පින්තූර කිහිපයකුයි එක මියුසික් ෆයිල් එකකුයි තියෙනවා. මම control A ගහලා ඔක්කොම ටික highlight කරගෙන open කරනවා. ඔයගොල්ලෝ පේනවා තියෙන ටික video pad editor එක ඇතුළට attach වුණා. මේකෙ තමයි images කියන තැනට තමයි images ඔක්කොම ටික ඇවිත් තියෙන්නේ. ඒ වගේම audio file එක ඇවිල්ලා තියෙන්නේ audio file කියන තැනට. මොකද අපි එතනින් select කරලා ගත්ත ඔක්කොම එකට ඒ උනාට මෙතනින් ඒගොල්ලෝ හරි තැන් වලට add වෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේක අපි හදාගන්න කියලා. මම මුලින්ම මේ පින්තූර ටික මෙහෙම්මම තියෙන්න ඇරලා වීඩියෝ එකට අවශ්‍ය ටයිටල් එකක් හදා ගන්නවා. ඒක අපි කරන්නේ මෙන්න මේ ඇඩ් ටයිටල් කියන එක හරහා. ඒක ක්ලික් කරනවා ඒකේ තියෙනවා මෙතන ටයිටල් වර්ග වේව් එකක් විදියට ටයිප් රයිට් එකක් විදියට මම ටයිටල් එක දාන්න බලාපොරොත්තු වෙන්නේ බියුටිෆුල් නේචර් කියන එක. එතකොට මට ඕනේ බියුටිෆුල් කියන එක මේ ටයිප් රයිටර් කියන විදියට ඇනිමේට් වෙන්න ඕනේ. මම ඒ නිසා ටයිප් රයිටර් කියන එක සිලෙක්ට් කරනවා. ඕලන්ට පේනවා ඇති පල්ලෙහා ටයිම් ලයින් එකට වීඩියෝ 2 කියන ට්‍රැක් එකට ඒ ටයිප් රයිටර් එකේ ඇනිමේෂන් එක ආවා. ඔගලන්ට මෙන්න මේ බොක්ස් එකක් එනවා. ඒ බොක්ස් එකේ මෙන්න මෙතන තමයි අපිට අවශ්‍ය දේ ටයිප් කරන්න. ඒ වගේම මෙතනින් ඒකේ ෆොන්ට් එක අපිට තෝරන්න පුළුවන්. සිංහල ෆොන්ට් එකක් නම් සිංහල ෆොන්ට් එක දාන්න පුළුවන්. ඉංග්‍රීසි එකක් නම් ඒ විදියට. ඊගාවට ඒකේ බෝල්ඩ් කරන්න පුළුවන්, අන්ලයින් කරන්න පුළුවන්, ඉටලික් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ කලර් එක මෙතනින් දාන්න පුළුවන්. ඇනිමේෂන් එකේ ඩියුරේෂන් එක මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. තප්පර 3 තියෙන්නේ. ඒක හදන්න පුළුවන් ක්ලිප් එකේ ඩියුරේෂන් එක හදන්න පුළුවන් මම මුලින්ම මෙතනින් ටයිප් කරනවා බියුටිෆුල් කියලා ඒක මම බෝල්ඩ් කරනවා ඔයාලා මෙතන ප්‍රිවියු එක බලන්න පුළුවන් මේ නමුත් මේක බ්ලැක් ස්ක්‍රීන් එකක තමයි ටයිප් වෙන්නේ දැන් මොකද අපි මෙතන කිසිම ඉමේජ් එකක් දාලා නැහැ ඉමේජ් එකක් දැම්ම නම් ඉමේජ් එක උඩින් තමයි මේක ටයිප් වෙන්නේ මම නැවත ඒක මට වෙනස් කරගන්න අවශ්‍යයි නැවත වෙනස් කරගන්න මේ ඇනිමේෂන් එකට ඩබල් ක්ලික් කරන්න ඕනේ එතකොට ආයිත් මේ බොක්ස් එක එනවා මම ඊට පස්සේ ඒකේ ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරනවා ටිකක් 10 තියෙන එක මම 15 වගේ දෙනවා ඇනිමේෂන් ඩියුරේෂන් එක මම තප්පර 5ක් විතර වගේ වෙන්න දානවා මෙන්න මේක ටික් කළායින් පස්සේ රිවර්ස් එකට ඇනිමේට් වෙන්නේ රිවර්ස් එකට. දැන් නෝමල් විදියට මේ ඉස්සරහා ඉඳන් ඇනිමේෂන් එක මෙහෙට යන්නේ. දැන් මේ රිවර්ස් කියන එක ටික් කළායින් පස්සේ ආපස්සේ ඉඳන් නැවත ඉස්සරහට ඇනිමේෂන් එක එන්නේ. ඔයාලට ඒකත් කළා පෙන්නන්නම්. මම දැන් මේක ටික් කළා නැහැ. දැන් අපි ඇනිමේට් වෙන විදිහ බලමු. ඔයගලන්ට පේන්නේ නැති දැන් මේක ඇනිමේට් වෙන්න පටන් ගත්තේ මේ ඉදිරියේ ඉඳන්. නැවතත් මේක ඩබල් ක්ලික් කරලා අපි යනවා. මේක දැන් අපි මේ රිවර්ස් කියන ටික් එක දානවා රිවර්ස් ඩිරෙක්ෂන් කියන එකට ඒක ක්ලෝස් කරනවා නැවතයි බලමු අපි දැන් ඔයගලන්ට පේනවා ඇති ආපස්සේ ඉඳන් ඉදිරියට තමයි බියුටිෆුල් කියන එක ටයිප් වෙන්නේ
මේකෙදි දැනගන්න තියෙන්නේ ඒ ටික විතරයි සාමාන්‍යයෙන්. නමුත් මේකට ලොකු ටයිටල් එකක් අපිට දාන්න බෑ. එහෙම ලොකු ටයිටල් එකක් දානවා නම් අපි මෙන්න මේ මෙතන මේ ඇඩ් ටෙක්ස්ට් කියන එක දාලා තමයි animation එකක් දාන්න වෙන්නේ. ඊගාවට මේකේ අපි font එක මාරු කරලා නැහැ. එහෙනම් font එකත් පොඩ්ඩක් මාරු කරලා බලමු. මම දානවා මේ කූප බ්ලැක් කියන එකට. මම මේක රිවර්ස් ඩිරෙක්ෂන් කියන එක ටික එක අන්ටික් කරනවා. ක්ලෝස් කරනවා. දැන් ඔයාලට පේනවාද font එක මාරු වෙලා තියෙනවා beautiful කියන එකේ. තව දෙයක් කියන්න ඕනේ. යටින් කිසිම picture එකක් නැති නිසා තමයි මේක black screen එකක් ඇතුළ beautiful කියන ගාවේ. අපිට ඕන නම් මෙතනින් picture එකක් add කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මම මේ add blank කියන එක ගැන කියා දුන්නා. ඒක click කරයින් පස්සේ ඒකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් regular default දීලා තියෙන තප්පර තුනක් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. blank color එක පොඩි preview එකක් ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම ගන්නවා yellow color. අරගෙන ඕකේ කරනවා. දැන් ඔයගොල්ලෝ බලන්න මේ පල්ලෙහා තියෙන clip එකේ time එක තප්පර 4ක් වයින්නවා. ඒ හින්දා අපි තප්පර 6ක් විතර වගේ එකක් ගමුකෝ. එතකොට මෙතනින් අපි edit කරලා 6 දෙනවා. add blank කියන එක select කරන්න. ඔයගොල්ලන්ට පේනම ඇති මෙන්න මේ image කියන එකටම blank clip එකක් ආවා. අපි ඊළඟට මේක drag down කරනවා පල්ලෙහාට. මෙන්න මේ ආකාරයෙන් තමයි drag down කරන්නේ. අපිට මේක timeline එකේ ඕන තැනකට දාන්න පුළුවන්. ඒ වගේම මේ උඩින් උනත් දාන්න පුළුවන් මේ. නමුත් අර වීඩියෝ එකේ editing වලදී සාමාන්‍යයෙන් මේක පල්ලෙහින් දැම්මම පස්සේ පිළිවෙලයි. එතකොට audio track එක මේ line එකේ යන්නේ, animation යනවා නම් ඒක මේ line එකේ යන්නේ, photos හෝ videos යනවා නම් ඒක මේ line එකේ යන්නේ. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපි පල්ලෙහින් දාපු මේ video track එකේ මේ ruler එකේ time duration එක මීට වඩා වෙනස්. time duration එක තප්පර 6ක් දක්වා අපි ගත්තා. නමුත් මේක මෙතනින් නතර වෙලා තියෙනවා animation එකේ එක. ඒ නිසා අපි ඊගාවට කොහොමද මෙන්න මේකේ මේ වැඩිපුර කොටස කපා ඉවත් කරගන්නේ, කියන්නේ කට් කරන්නේ සහ මේ වැඩි කොටස අඩු කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ රතු පාට line එකක්. මේකට අපි කියන්නේ time line එකේ තියෙන play head එක. අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔයාලට පේනවා ඇති මේ කහ පාට line එකේ අයිනට ඊතලයේ ගෙනිච්චයින් පස්සේ ඊතලේ වෙනස් වෙනවා. ඒ තමයි අර trim end එක. ඒ trim end එක තමයි එතනින් පෙන්වන්නේ. මේ මෙතනත් උඩ පෙන්වන්නේ ඒක. ඒ trim end එක ආවයින් පස්සේ අපි එතන select කරගෙන මෙන්න මෙහෙම මේ side එකට ඇදගෙන ඇවිල්ලා මෙතනින් නතර කරන්න පුළුවන්. line එක පෙන්වනවා නතර කරන්න ඕන. එතනින් නතර කරන්න පුළුවන්. එතකොටත් එතනින් මේක නතර වෙනවා. මම undo කරනවා control z ගහලා. අනෙක් ක්‍රමය තමයි අපිට මෙතනින් එහාට මේ ටික සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරගන්න පුළුවන්. ඒකට ඕගොල්ලෝ මෙන්න මේ play head එක ගෙනihලා මෙන්න මෙතනින් තියලා ඔයගොල්ලන් මේක තව ටිකක් බලා ගන්න ඕන නම් zoom කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන් මෙන්න මේ පේනවා ඇති මෙතන මේ දකුණු අත පැත්තෙන් zoom in zoom out එක තියෙනවා. ඒකෙන් zoom in කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ මවුස් එකේ scroll එක භාවිතා කරලා කරගන්නත් පුළුවන් මේ ආකාරයෙන්. ඒක මවුස් එකේ scroll එක භාවිතා කරන එක තමයි වඩාත්ම ලේසි. ඊටස් අපි zoom in කරගත්තම ඔයගොල්ලන්ට පේනවා ඇති මම play head එක ගෙන ආපු තැනත් වෙනස්. ඒක නැවත අපි මෙන්න මෙතනට ගෙනියන්න ඕන. දැන් හරියටම ප්ලේ හෙඩ් එක එතනට ආවා. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මේ කට් කියලා එකක්. එල් අකුර ප්‍රෙස් කරාමත් කට් වෙන එක තමයි වෙන්නේ. ඒකත් කරලා පෙන්නන්නම්. හරි, එල් අකුර ප්‍රෙස් කළාම මෙතනින් මේක කට් වෙලා අයින් වුණා. දැක නේද? මම ආයෙ අන්ඩු කරනවා. ඊට පස්සේ ප්ලේ හෙඩ් එක මෙතනට ගෙනාවයින් පස්සේ මෙන්න මේ කට් කියන එක අපි එබුවත් හරි. ඊට පස්සේ ආයෙ zoom out කරගන්න පුළුවන් scroll එකෙන්. zoom out කරගෙන මේක ඇල්ල මෙහෙම වෙනම ඇදලා ගන්න පුළුවන්. දැන් ඒක අපි කට් කරලා ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක අපි right click කරලා මෙතනින් delete කරන්නත් පුළුවන්. නැත්නම් delete key එක keyboard එකේ press කරාම delete වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ beautiful කියන එක black screen එක නෙමෙයි යන්නේ yellow එකක. ඔයා මේ beautiful කියන එක වැඩිපුර පේන්න ඕන නිසා ආයිත් මේ animation එක double click කරලා මේක මේ පාට වෙනස් කරගන්න ඔයා red color එකක්. හරි, මේකට ගැළපෙන මම black color දාන්න. දාලා okay කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති එතකොට මේක select කරන්න ඕනේ file එක. ක්ලික් කරලා ප්ලේ හෙඩ් එක මුලට ගෙනල්ලා ප්ලේ කරන්න. හරි, ඊළඟට මේ බියුටිෆුල් කියන එක දැන් මේ මැදට නැවිලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක අයින්ට ගෙනියන්න අවශ්‍ය වෙනවා. මොකද අපි තව ටයිටල් එකක් දානවා නේචර් කියන එක. ඒ නිසා ඊගාවට අපි කරන්න මෙන්න මේ animation එක උඩ නම් අපි ඉස්සර double click කළානේ box එක open කරගත්තේ. දැන් මේක එකපාරක් click කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ clip preview එකේ
මෙන්න මේ වගේ රවුමක් ඇතුළත මෙහෙම කොටුවක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් තව ටිකක් වඩා මම පෙන්නන මේක පල්ලෙහාට ඇද ගන්න. මෙන්න මේකෙන් අපිට මේ බියුටිෆුල් කියන වචනේ, ඒ කියන්නේ මේ තියෙන වචනේ ඇඩ්ජස් මොකක් හරි ඔයගොල්ලෝ දාන වචනයක් ඇඩ්ජස් කරගන්න පුළුවන්. මෙතන මේ ස්කේල් එක උඩ ක්ලික් කළා මෙහෙම අඩු කළායින් පස්සේ අපේ වර්ඩ් එකත් පොඩි වෙනවා. ඒක මෙහෙම ඇද්දායින් පස්සේ අපේ වර්ඩ් එක ලොකු වෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිට මේක උඩ මෙහෙම එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විදියට සයිඩ් එකට ගෙනියන්න පුළුවන්. දැන් මම මේක මැදට ගේනවා. මැදට ගෙනලා අතාරිනවා. ඊට පස්සේ අපි නැවත ප්ලේ හෙඩ් එක මුලට ගෙනල්ලා මේ animation එක උඩ ක්ලික් කරලා මෙතනින් ප්ලේ කරලා බලමු. දැන් මේ උඩින් තමයි ප්ලේ වෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් අපි බියුටිෆුල් කියන එක ඇඩ් කරගෙන ඉවරයි. ඊළඟට මට මේ nature කියන එක ඇඩ් කරගන්න ඕනේ. ඒ නිසා මම දැන් යනවා නැවතත් add title වලට. මම ඒකට ගන්නවා wave කියන එක. මම ඒක ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ තුන්වෙනි line එකෙන් තමයි video track 3 කියන එකෙන් තමයි මේ animation එක create උනේ. ඊට පස්සේ ඒකෙ මෙතනින් අපි nature කියලා type කරනවා. කලින් වගේම ඊළඟට font එක ඔයාලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. bold කරනවා. font size එක මම 13 වගේ තියනවා. තියලා මම මේක cancel කරනවා. තුන්වෙනි line එකට ආපු title එක මැදට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි නැවත මෙහෙම උඩ click කරලා මෙහෙම align එක කොනට අරන් එනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා. අපි මේ clip දෙකේ ප්‍රමාණය නෙමෙයි මේ clip එක තියෙන්නේ. ඒ නිසා අපිට ඒක ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අර කලින් වගේ cursor එක මෙතන align එක ගෙනාවින් පස්සේ trim mount එක තියෙනවා. එතනින් click කරලා නැවත මෙතනට දාන් එන්න පුළුවන්. ඊට පස්සේ නැවත අපි මේ clip තුනම select කරලා play කරලා බලමු. හරි, ඔයාලට පේනවාද beautiful nature කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේක මේ විදිහට තිබ්බොත් පොඩි වැඩි නිසා ඒක පොඩ්ඩක් මම adjust කරගන්නවා. ඒකට කලින් කිව්වා වගේ clip එක උඩ select කරන්න අවශ්‍ය clip එක උඩ beautiful කියන එක මෙතන තියෙනවා. ඒක මම ටිකක් ලොකු කරගන්නවා. right, ඊළඟට අපි nature කියන එක වෙනස් කරගන්න ඕනේ. ඒක උඩ click කරනවා. ඊට පස්සේ ඒකත් නැවත චුට්ටක් අපි ලොකු කරනවා. ඒගොල්ලෝ nature කියන එක මම පොඩ්ඩක් මේ පල්ලෙහාට ගන්නවා. beautiful කියන එක select කරලා ඒකත් මේ වගේ side එකට ගන්නවා. දැන් ඔයාලට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ nature කියන එක white color තියෙන්නේ. ඒක පේනවා අඩුයි. මම නැවත color එක මාරු කරනවා ඒකේ. මම මේකට blue color වගේ දෙනවා. okay. දැන් ඔයාලට play කරලා බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති title එක ආකාර දෙකකින් තමයි animate උනේ. අයිත් මම පෙන්නන්නම්. ඔයාලට කැමති විදිහට වෙනස්කම් කරගන්න පුළුවන් මේක double click කරයින් පස්සේ. හොඳයි, ඊළඟට මම මේක zoom out කරනවා scroll එකෙන්. මේකට ඔයගොල්ලන්ට මේ කහපාට background එක වෙනුවට වෙන background එකක් යොදවන්නත් පුළුවන්. picture එකක් උනත්. ඊළඟට දැන් මට අවශ්‍ය වෙන්නේ මගේ images ටික මෙතනට add කරන්න. ඊට පස්සේ මම images කියන එකට යනවා. මම මුලින්ම මෙන්න මේ ෆොටෝ එක ගන්නවා. මේ ෆොටෝ එක අපි ඇඩ් කරන්න ඕනේ මෙන්න මෙතන මේ වීඩියෝ ට්‍රැක් 1 කියන එකට. මොකද ඒකේ තමයි අපි වීඩියෝ ට්‍රැක් එක හදාගෙන යන්නේ. මේකට ඇඩ් කරන්නත් පුළුවන්. නමුත් මේකට ඇඩ් කරන් ගියාම ඒක පිළිවෙලයි ඔයගොල්ලන්ට. ඒක මෙහෙම ඇදලා ටයිම්ලයින් එකට දානවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක මේ ටයිම්ලයින් එකේ මෙන්න මේ වීඩියෝ ට්‍රැක් 1 කියන එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දාන මියුසික් එක අනුව picture එකේ දිග පළල වෙනස් කරගන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ මෙහෙම අයිනට cursor එකේ සම්මත stream out එක එනවා. ඒකෙන් මෙහෙම දකුණට අදින්නත් පුළුවන්. ඒ කියන්නේ picture එක වැඩි කරගන්නත් පුළුවන් යන time එක. ඊට පස්සේ මෙහෙම අඩු කරගන්නත් පුළුවන්. මම සාමාන්‍ය ගානකට දැන් තියනවා. ඊළඟට මම ගන්නවා මෙන්න මේ දෙවෙනි picture එක. ඒක අරගෙන ඒත් මේ timeline එකට දාන්න මෙන්න මේකට හේතු වෙන ආකාරයෙන් තමයි මේ විදිහට දාන්න ඕනේ. එතකොට මේ දෙවෙනි එක පොඩ්ඩක් clip එක දිග වැඩි ඒ නිසා මම ඒක නැවත පොඩ්ඩක් පොඩි කරනවා. ඒ වගේම මම මෙතන තියෙන පින්තූර ටික ඔක්කොම ඇඩ් කරනවා.
ඔයාලට පේනවා ඇති මම මේ පින්තූර ඇඩ් කරනකොට එන්න එන ටයිම් ලයින් එක දිග වැඩි වෙනවා. එතකොට අපිට මේ පැත්තට මේ දකුණු අත පැත්තට පේන්නේ නැතුව යනවා. එතකොට ආයි අර ඔයාලට කලින් කිව්ව වගේ ස්ක්‍රෝල් එකෙන් zoom out කරන්න පුළුවන් මේ විදියට. හරි හොඳයි මම මේ පින්තූරට ඇඩ් කරගෙන ඉවරයි. ඊළඟට මම ඔයගලන්ට නිකම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. අපි ප්ලේ හෙඩ් එක මෙහෙම අයින්ටම ගේන්න ඕනේ මුලට. ඊළඟට ප්ලේ කරනවා. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති පින්තූරෙන් පින්තූරයට මාරු වෙනවා. හැබැයි කිසිම ට්‍රාන්සැක්ෂන් එකක් නැතුව නෝමල් විදිහට මාරු වෙනවා. අපි ඊළඟට බලමු මේ පින්තූරෙන් පින්තූරයට මාරු වෙනකොට පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් දාන්න. ඒකට අපි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ දෙකක් අතරට මෙන්න මේ ඇවිල්ලා තියෙන x කියලා කැලලක් එන්නේ ක්ලික් කළාම add video transactions කියලා තියෙනවා. ඒක මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. ඒක නැත්තම් මෙතනින් ගන්නත් පුළුවන්. ඒ වුණාට මේක තමයි ගොඩක්ම පහසු. මෙන්න මෙතන ක්ලික් කළායින් පස්සේ මෙන්න මේ දෙක අතරට දාන්න පුළුවන් transactions කීපයක් වෙනවා. blur කරන්න පුළුවන්, fade කරන්න පුළුවන්. මේ random කියන එක භාවිත කරලොත් ඒකල video එකේ default ගන්න එකක් ඒකල randomly දාන්නේ වීඩියෝ එකට ගැලපෙනවා කියලා හිතන එකක්. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙනවා තව ට්‍රාන්සැක්ෂන්ස්. මේකේ තමත් පොඩි වීඩියෝ එකක් නේ. මේකට අපි කීපයක් දාලා බලමු. මම දැන් මේ මෙන්න මේ දෙක අතරට මම දානවා ඒ ක්ලික් කරලා බ්ලර් කියන එක. එතකොට මම ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ දෙපැත්තට පොඩි කැලලක් ආවා. මෙන්න මේ වගේ දෙපැත්තට ගෙනසම ට්‍රිම් එකයි ට්‍රිම් එන්ඩ් එකේම පෙන්නනවා. මෙන්න මේක තමයි මේ ට්‍රාන්සැක්ෂන් එකේ ඩියුරේෂන් එක බලන්නේ. ඒ ඩියුරේෂන් එක අපිට අඩු කරගන්න පුළුවන්. මොකද මේකේ පිටුරේ පොඩි වෙලාවක් නේ යන්නේ. මෙන්න මෙහෙම ක්ලික් කරලා ඇදන් ආවයින් පස්සේ අඩු වෙනවා. රයිට්. ඊළඟට මේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එකේ මේ ට්‍රාන්සැක්ෂන් එක මම දානවා. ඒකෙත් අපිට ඩියුරේෂන් එක අඩු කරගන්න පුළුවන් ක්ලික් කරලා. තුන්වෙනි එකේදීත් මම සර්කල් කියන එක දානවා. ඒකෙත් ඩියුරේෂන් එක අඩු කරගන්නවා. හතරවෙනි එකට මම මෙන්න මේ random කියන එක දානවා. ඒගොල්ලෝ දෙන randomly දෙන එකක්. ඒක ඩියුරේෂන් එක අඩු කරනවා. ඔයගලන්ට ඕන නම් මේක අතරට මුකුත් නොදා එකක් තියන්නත් පුළුවන්. ඒතොර ඒක නිකම්ම අනිත් පින්තූරට යනම එතනින්. මම ඒකත් එහෙමම තියලා පෙන්නන්නම්. අවසානයේට ඔයගලන්ට එකක් දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන්. ඒක දැම්මොත් ඒ animation එකෙන් මේක ඉවර වෙනවා. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම් දාලම. ඒකට අපි නිකන් මෙන්න මේ වගේ එකක් දාමු. ඒතොර ඒක duration එක ගොඩක් අඩු කරන්න වෙනවා. අයින හින්දා. හරි. අපි දැන් මේක play කරලා බලමු මුලින්. මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් වැඩි මොකද ඩියුරේෂන් එක අපි ගොඩක් පොඩි වීඩියෝ එකක් නිසා. අන්තිමට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදියට animation එකකින් ඉවර වුණා. ඒක අපිට ඕනනම් එතනින් නැති කරන්නත් පුළුවන්. මම ඒක දැනට අයින් කරනවා. එතකොට normal යන්නේ ඔයගලන්ට පේනවා ඇති වන බලන්න. තොර normal එතනින් නතර වෙනවා. ඊළඟට මට ඕනේ මේකට audio file එකක් add කරන්න. ඒතකොට මම මේ audio file කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ audio එක පෙන්නනවා. ඒකේ wave එක තමයි මේ තියෙන්නේ. audio line එක ඒක ගිහලා තියෙන wave එක ඒක zoom කරන්න පුළුවන් scroll එකෙන්. ඒක මම ඊට පස්සේ ආයිත් මෙතන ඇදලා ගන්නවා. ඒක වැටෙන්නේ මේ audio line කියන එකට. මොකද මේ audio එක ගොඩක් දිගයි. video එක ඊටමත් පොඩි. හරිද මෙන්න මෙතනට මේ ෂීට් වෙන්න ඕනේ මේ අපි ඇඩ් කරන ටික මේ අයින්ටම. දැන් මෙන්න මේකේ මෙතනින් එහාට මේක කට් කරලා අපි අයින් කරන්න ඕනේ. මොකද නැත්තම් වීඩියෝ එක ප්ලේ වෙලා ඉවරනම් පස්සේ මියුසික් එක දිගටම යනවා. අපි ඊට පස්සේ මේක zoom කරලා කලින් වගේ ප්ලේ හෙඩ් එක මේ අයින්ට ගෙනල්ලා තවත් අපි zoom කරලා බලනවා. ඒතොර අපිට තව එක නිවැරදිවම ගන්න පුළුවන්. ඒතොර හරියටම ආවා. මෙතනින් කට් කියන එක ප්‍රෙස් කරලා මේක ඇල්ල වෙනම අරගෙන ඒක ඩිලීට් කරනවා. ඔරට පේනවා ඇති තොර ඔඩියෝ එකත් වීඩියෝ එකේ ගානටම ඇවිල්ලා තියෙනවා. නැවත අපි මුලට ගිහිල්ලා මේක ප්ලේ කරලා බලමු ඔයගලන්ට ඔඩියෝ එකත් එක්ක කොහොමද මේක ප්ලේ වෙන්නේ කියලා.
හරි ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැති මෙතනින් වීඩියෝ එක ඉවරයි ඒ වගේම මේ ඔඩියෝ එකත් එක පාටටම නතර වුණා ඔයගොල්ලන්ට ඒකට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් එක පාට නතර වුණාම අර වීඩියෝ එක කැත නිසා අඩු වේගෙන යන විදියට ඔඩියෝ එක නතර වෙන්න අපිට හදන්න පුළුවන් ඒකට මෙන්න මේ ප්ලේ හෙඩ් එක පොඩ්ඩක් අපි මේ පැත්තට ගෙනල්ලා අපිට පස්සේ මේකෙන් මේ යට බායකින් මෙන්න මෙහෙට ඇදලා ගන්නවා ඒ කොටසට ඊට පස්සේ මේක zoom in කරගමු zoom in කරගෙන මම ඔඩියෝ එක මේ වේව් එක තමයි හදන්න ඕනේ මේ වේව් එක උඩ ඩබල් ක්ලික් කළාම මෙතනින් හදන්න පුළුවන් මේ වේව් එක මෙන්න මේ විදියට එහෙම හදන්න නැතුව ඔයාලට පේනවාද මෙතන මේ නිල් පාට ලයින් එක ආවා එතකොට මේක මම අන්ඩු කරනවා මෙන්න මේ පොසිෂන් එක ක්ලික් කරලා අවසාන තැන මෙතන ඔඩියෝ එකේ රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කළාම fade in fade out cross fade කියලා තියෙනවා fade in කරනවා නම් වීඩියෝ එක පටන් ගන්නකොට එක පාට මියුසික් එක පටන් ගන්න නැති වෙන්න fade in කරන්න පුළුවන් අපිට slow එකේ ඇවිල්ලා මියුසික් එක වැඩි වෙන විදිහට ඒක මම මේ වීඩියෝ එකේම ඔයගොල්ලන්ට fade in එක කරලා පෙන්නන්නම් fade out එක අපි මෙතනට දාලා යමු ඒ ක්ලික් කරයින් පස්සේ එතනින් අහනවා ඩියුරේෂන් එක මොකක්ද මොන පොසිෂන් එකේ තියෙද්දිද මේක දාන්න ඕනේ ඊට පස්සේ මෙතන දිනවා from the end of the clip to the cursor position කියලා දැන් මේ cursor එක මේ දැන් දැන් මෙතන මේ cursor එක කියන්නේ මෙතන මේ play head එක තියෙන තැන ඉඳන් දාන්න පුළුවන් from the end of the clip කියන්නේ ඒතොර මේකේ සම්පූර්ණ end එකට විතරක් දාන්න පුළුවන් ඊට පස්සේ මෙතන from the cursor position එක ඒතොර ඔයගොල්ලන්ට මේ මැදකින් උනත් cursor එක තිබ්බොත් එතනින් fade out එක දාන්න පුළුවන් end එකට නැතුව මම මෙතනදී මේ තියෙන එකම tick එක තියෙන අර ලෝකේ කරනවා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් මේ නිල් පාට ලයින් එක පල්ලෙහාට උනාම ඒ කියන්නේ video එකේ sound එක මෙන්න මෙතනින් එහාට fade out වෙනවා ඒ කියන්නේ sound එක අඩු වෙනවා ඔයාලට මම play කරලා පෙන්නන්නම් එවගේම fade in එකත් අපි දාලා බලමු. එතකොට මෙන්න මේ position එකට යනවා. right click කරනවා fade in. okay. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ nil line එක අඩු වේගෙන ඇවිල්ලා තමයි normal වෙන්නේ. ඒ දෙක තමයි ගොඩක් මෙතනින් වැදගත් වෙන්නේ. හොඳයි. දැන් ඔයගලගේ මේ video එකේ ඔයගොල්ලෝ animation එකකුත් දාලා තියෙනවා, text එකකුත් දාලා තියෙනවා. ඒ වගේම පින්තූරයක් දාලා තියෙනවා, blank preview එකක් දාලා තියෙනවා මෙතනට. ඒ වගේම මෙන්න මේ ඔඩියෝ එකේ අපිට සවුන්ඩ් එක අඩු වැඩි කරන්න පුළුවන් අර කලින් කිව්වා වගේ මම ඔයාලට කලින් වීඩියෝ එක කිව්වා වගේ මියුට් කරන්න පුළුවන් ඒ ටික කරන්නත් පුළුවන් මෙතනින් හොඳයි අපි එහෙනම් මේ වීඩියෝ එක හදලා ඉවරයි සම්පූර්ණයෙන්ම ඊළඟට අපිට කරන්න තියෙන මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන එක එහෙම නැත්නම් රෙන්ඩර් කරන එක ඒ නිසා අපි මේ එක්ස්පෝර්ට් කියන එකට යනවා ඊට පස්සේ වීඩියෝ ෆයිල් කියලා තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙතනින් නමක් දෙන්න පුළුවන් මම වීඩියෝ 1 කියලා දෙනවා ලොකේෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන් මගේ ඩෙස්ක්ටොප් එක මම සිලෙක්ට් කරලා තියෙන නිසා මම එතන එහෙමම තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට රෙසලූෂන් එක මෙතනින් දෙන්න පුළුවන් ඔයාලට කැමති රෙසලූෂන් එකක් ලෝ රෙසලූෂන් එකක්ද HD එකක්ද 2K එකක්ද 4K එකක්ද කියන එක මම මෙතනින් දෙනවා HD එක ඊට පස්සේ ඔයගොල්ලන්ට වයිඩ් ස්ක්‍රීන් ෆිට් කියන එකේදී ලෙටර් බොක්ස් එකක් විදියට දෙන්නත් පුළුවන් ක්‍රෝප් ඇන් zoom එකක් විදියට Instagram වීඩියෝ එන්නේ අන්න ඒ විදියට දෙන්න පුළුවන් ස්ට්‍රෙච් විදියට දෙන්න පුළුවන් මම දෙන්නේ ස්ට්‍රෙච් විදියට ඊට පස්සේ ස්පීඩ් එක normal ලේ තියෙන ටික තියන්න ඊට පස්සේ ඒගොල්ලෝ පෙන්නනවා estimate file size එක වීඩියෝ එකේ size එක පෙන්නනවා මෙතන create කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද දැන් උඩින් වීඩියෝ එක create වෙනවා එහෙම නැත්නම් render වෙනවා හොඳයි render වෙලා ඉවරයි අපි දැන් බලමු desktop එකට ගිහිල්ලා මෙන්න මේක තමයි වීඩියෝ එක අපි play කරලා බලමු නවතත් මම ප්ලේ කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට පේනවාද වීඩියෝ එක 100%ම හොඳ quality එකෙන් ඇවිල්ලා තියෙනවා හොඳයි මම මේ වීඩියෝ එකේ මීට වඩා දේවල් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේකදී ඇත්තටම ගොඩක් දේවල් අපිට කතා වුණා. ටයිටල් එකක් දාන්න කොහොමද? ටයිටල් එකේ පාට වෙනස් කරන්නේ කොහොමද? ඒකේ බෝල් කරන්නේ ඒ ටික ඊට පස්සේ normal blank image එකක් ගන්න කොහොමද? අපි මේ ගත්ත yellow color එක වගේ ඊට පස්සේ පින්තූර ඇඩ් කරන්න කොහොමද timeline එකට? ඊට පස්සේ audio එකක් දාන්න කොහොමද? ඊට පස්සේ audio එකේ wave එකේ fade in fade out කරන්න කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් අද වීඩියෝ එකේ අන්තර්ගත වුණා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක ගොඩක්
ගොඩක් පැහැදිලි ඇති කියලා. මොනව හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට පල්ලෙහාට කමෙන්ට් පීරුවේ දාන්න පුළුවන්. මට පුළුවන් විදිහට මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒවට උදව් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අපහැදිලි තැන් තියෙනවා නම් ඒත් ඔයගොල්ලෝ කමෙන්ට් වල දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කළේ නැත්නම් ඔයගොල්ලෝ subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මම දෙවෙනි episode එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතරම මේ ටික විතරයි. එහෙනම් නැවතත් අපි තුන්වෙනි episode එකෙන් හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.